පහුගිය සිකුරාද ඒ කියන්නේ 19 වෙනිදා ප්‍රකාශයට පත් කළ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනය. මේ සංශෝධන වලින් යෝජනා කරලා තියෙනවා ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් අල්ලස් දෙන්න. මෙතෙක් තිබුණ රුපියල් එහෙම අල්ලස් දුන්නොත් රුපියල් 500ක දඩයක්. දැන් රුපියල් මිලියන එක දඩයක් දක්වා යන්න පුළුවන්. මාචරතුමනි දැන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බැලුවාම දැන් මේ වගේ ඡන්දට ඉතාම ලං වෙලා ගේන විවිධ මැතිවරණයට බලපාන සංශෝධන කල්මැරීමේ උපායක් වෙයි. නෑ මෙවැනි සංශෝධන කල්මැරීමට උපායක් වෙන්න බෑ. මොකද ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණ දිහා බැලුවොත් ඒවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වෙන විෂයන්. ඉතින් ඒක නිසා මෙවැනි ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ගෙනෙමෙන් එවැනි දෙයක් එහෙම කල්මැරීමක් සිදු වෙන්න පුළුවන් කියන එක මං හිතන්නේ එක කරන්න පුළුවන් කියන එක නීත්‍යානුකූලව කරන්න බැරි දෙයක්. දැන් ඔය 500 රුපියල් 500ට තිබුණු දඩය ඡන්ද වැරදි පිළිබඳව මිලියනයක් දක්වා ගෙනීම පිළිබඳව සාමාන්‍යයෙන් ජනතාව නම් ඇත්ත වශයෙන්ම කැමති වෙයි. මොකද එය ඡන්ද ආශ්‍රයෙන් අල්ලස් ලබා දීම, ඔය නොයෙකුත් ආකාරයෙන් ඡන්ද මිලට ගැනීම වගේ දේවල් ආශ්‍රයෙන් තමයි වගේ දඩ මුදල් ඉතාමත් ඉහළ මට්ටමකට අරගෙන තියෙන්නේ. නමුත් එතන තියෙන ප්‍රශ්නය ඇත්ත වශයෙන් මෙතන යම් කිසි විදිහක සැකයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ, එහෙම නැත්නම් යම් කිසි විදිහක කුකුසක් මෙවැනි අතිමහත් දඩ ප්‍රමාණයක් නීතිගත කරලා සාධාරණ විදිහට ක්‍රියාත්මක කරයිද කියන එක. මේ කරන හැම දෙයක්ම ජනතාවට මේ මැතිවරණ සමයේදී නීතිය ක්‍රියාත්මක කරන ආකාරය බලපාන නීතිය පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇතිවන විදිහට කටයුතු කිරීම අතිශයින්ම වැදගත්. මොකද දැන් ඔය 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන අපි ඔය ගැන කතා කරා මේ මෑතකදී, මේ දැන් දවස් කීපයකට කලින් එක ගැසට් පත්‍රයේ පළ කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඇති වෙන්නේ ඇත්ත වශයෙන්ම යම් කිසි විදිහක නොසන්සුන්තාවයක් දේශපාලන කරලිය. ඉතින් ජනතාව තුර විමසිල්ලෙන් බලාගෙන ඉන්න අපිට ඇත්ත වශයෙන්ම සාධාරණ නිදහස් මැතිවරණයක් තියෙයිද, ජනාධිපතිවරණයක් තියෙයිද කියන එක.